Wide Angle Productions is the creative force behind Channel C. අමු කියන්නේත් රසක් නේ. ඒකේ ඒ අපි සාමාන්‍ය රස කියලා විශ්වාස කරන්නේ පැණි රස. පැණි රසම නෙමෙයි ඇඹුලත් රහක් කහට රහිත පොඩි රහක් තියෙනවා මං කියන්නේ අර දිව කැපිලා යන පොඩි රහක් තියෙනවා. ඉතින් වචනවලත් එහෙම කැපෙන වචන තියෙනවා. මන්ද නැම් අර උපතින්ම එන අඩුපාඩුවක්ද කියන්නේ මං ගාව ටිකක් එහෙම අර කැපෙන වචන ගතියත් වැඩි. මම සමන නිතරම කියනවා ඒක. ඒක ඔහුගේ අධ්‍යාත්මයෙන්ම සාමාන්‍ය ජීවිතය තුළම ඒ භාවිතාව තිබෙනවා. හරි නිර්වාද ගතියක් ඒක ඇත්තරම. ඒකට අනිත් කෙනාට කොයි තරම් අපහසු වුණත් ආධ්‍යාත්මික කත කතා කියවෙනවා. එතකොට ඒක ඒක ලේඛනයක් බවට පරිවර්තනය කරද්දී සමහර තැනක ඉතින් එතන මෙච්චරයි දැන් වස් වස් කවිය වස් ගීය ගත්තාම ඒකේ මම බලාපොරොත්තු වුණු දේවල් දෙක තුනක් තියෙනවා. දැන් ඒක ඒ වහ يعني ධාරණයක් විදිහට දැන් ඒකේ මම පටන් ගත්ත මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් මම ඒ ආරේ විදිහටම අරන් යනවා. දැන් මුලින්ම පටන් ගත්තෙම ඌට මහ වස කැතට පෙනියන් කියලා නම් මං ඒ වචන විදිහට ඒක ගෙනියන්න ඕනේ. ඌට කියපු මට එතනින් එහාට ආයේ පස්සේ ඔහු වෙන්න ඇය වෙන්න බෑ. එහෙනම් ඒ ඌ නම් අර ඒකේ තමා ඒකේ අම්මා. එතකොට මං ඒකේ යන්න ඕන. ඒකම එතනදී මං පරිසමික දේවල් ටිකක් තියනවා. ඒ කියන්නේ මම කිසිම කෙනෙකුට ඒකේ හේන ඉල්ලලා නැහැ. එතනින් එහාට ගියාම බරපතල ජීවිත හානි ශරීර හානි ඉල්ලලා නැහැ. පොඩි ලෙඩක් පොඩ්ඩක් වැඩි වෙන් කියලා කිව්වෙත් ඔය යන්න ඔන්න මෙන්න ඉන්න අත්තම්මට විතරයි. ඒකත් මේ මන් නිසා නෙවෙයි අත්තගින් අත්තම්මගින්ම ලෙඩක් පොඩ්ඩක් උඩට එන්න කියලා විතරයි එහෙම ප්‍රාර්ථනා කරලා තියෙනවා. අනිත් දේ තමයි දැන් දිල්ෂාන් පතිරත්න මේ ගීතේදී මම දැක්ක Facebook එකෙත් දැන් මේක ගැන ගොඩාක් විමසනකොට මේකේ මම දැක්කා මේක ඇත්තටම දිල්ෂාන් පතිරත්න මහත්මයාට මේක වුණ දෙයක්ද කියලා මිනිස්සු අහලා තිබුණා. එතකොට දිල්ෂාන් පතිරත්න මගේ හිතවතා ලියලා තිබුණා මේකට ඇත්තම කතාව විච්ච ඇත්තම කතාව. ඔහුට නොලිය බැරි වුණා මේ ගීතයේ වේගෙන් මිනිස්සු වැළඳ ගැනීමත් එක්ක. මේකේ මුලින් අර ලියවිලා තිබුණේ අයියා පණ්ඩිතයා ඔව් වෙලාවට නොඉන්නට වාහනේ හැපියන් කියලා. ඒ කියන්නේ මුගේ වාහනේ හැප්පෙන්න ඕන කියන එකයි ඇත්තට. ඒ කියන්නේ මට ඕනෙකම තියෙන්නේ උඩ ඩැමේජ් එකක් වෙන්න නෙමෙයි. හැබැයි මු එන්න බෑ. එන්න බෑ. දැන් මම මේ ඌ මුගිවට තරහ වෙන්න එපා. වස් කවිය මම කියන්නේ ඒකනේ ක්‍රමේ. හරි. මට ඔහු වෙන්නේ නැහැ එතකොට. එතකොට මම ඌට කැමති නැහැ. පස්සේ මම කල්පනා කරා වාහනේ හැපෙන්න ඕනේ නැහනේ මිනිහා නැවිත් ඉන්න. ඌ කැඩුනනම් වැඩේ ඉවරයිනේ. ඒ නිසා මම පොඩි ඒකට පොඩි තුලනයක් කරා. මේ කියන්නේ එහෙම කරා හේතු දෙකක් තුනක් නිසා. හේතුව ඇත්තටම මම ආදරය කරන කෙල්ල නම් එහෙම ඒ පවුලට අවඩක් පතන්න බෑ මට. මොකද ඒ කෙල්ලේ ගෙදරටත් ආදරේ. ඒතකොට එතෙන්ට අවඩක් පතලා ඒ කෙල්ලව ගන්න හෝ එහෙම කරන්න බෑ. ඕකේ ඔය ඔක්කොම කනපුම් කරපුවම මට මේකේ කාට හරි හානියක් කරලා අවසානයේදී මම කුජීත රසයක් මතු කරන්න ඕනනේ. ඉතින් මම ඒකට අල්ලගත්තේ කොහොමවත් නැති කපුවෙක්. මම ඇත්තම මම දන්නේ නැහැ එහෙම මිනිහෙක් ආවද නැද්ද කියනවත්. මම මේ ඔක්කොම රියස් ටික ඒ කපුවගේ පිටින් දිලා ඇරියා කියලා තමයි මට කියන්න තියෙන්නේ. තමන්ගේ පෙම්වතිය අපි දන්නවා ආදරෙන් බැඳුනාන් පස්සේ කොහොම බැඳීමක්ද කියන එක. හැමෝම අත් විඳලා තියෙන දෙයක් ඒක. එතකොට ඒ තමන්ගේ පෙම්වතිය වෙන කෙනෙක් කසාද බඳින්න එනවා කියලා දැනුණාන් පස්සේ කිරිමේකට ඇති වෙන මානසික තත්වයන් කොහොමද? ඒක මටත් පොදු කාරණයක්. දිල්ෂාන් පතිරත්නටත් ඒක ජීවිතය අත්විඳපු දෙයක්. ඉතින් මම දන්නවා ඒක කොහොමද කියන්නේ. බොහෝ දෙනෙක්ට හරි කලහකාරී ප්‍රවේගකාරී සිතුවිලි ජනනය වෙන අවස්ථාවක්. හැබැයි ඒ ඔක්කොම මරාගන්නේ දිල්ෂාන් පතිරත්න කොහොමද? ලියලා. ඒ කියන්නේ අපිට තියෙන මොන හරි ප්‍රශ්නයක් අපි ඒක කලාකෘතියකින් මෝචනය කරනවා. ඒක එදා ඉඳලම ජන කවියේ පවා එහෙම තියෙනවා. මම එක ජන කවියකුත් කියන්නම් මේ වෙලාවේ. ආදරෙන් වෙන් වුණාන් පස්සේ දෙන්නේ ඉඳලා එක පාර්ශවයකට මහා දරාගන්න බැරි දුකක් තියෙනවා. ඒත් එහෙම වෙලාවක කියනවනේ මෙහෙම උඹේ හිතේ ඉන්දි කටුවක් විතර ඇති. මගේ හිතේ මහා මෙර තරම් ගිනි ඇති. දෙන්න කී වචන දෙන්නගේ හිතේ ඇති. කඳින් හුස්ම යන තෙක් ආදරය ඇති. කඳින් හුස්ම යන තෙක් ආදරය ඇති. දැන් මේ කවිය ඇහුවෙන් පස්සේ ඒ තමන්ගේ ඒක අහන්න ඕන කෙනා මේ කවිය සමාජයට ඇහුවේ නැතිම වෙන්න පුළුවන්. නමුත් ඒක සමාජගත වෙලා අද වෙනකොට ජනශ්‍රුතියෙන් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ කවිය අහලා කී දෙනෙක් හිත දෝමනය කරගන්න නැත්ද? සිත තවා ගන්න නැත්ද? සිත හදා ගන්න නැත්ද? දැන් මේ වස් කවියත් එහෙම එකක් මම දකින්නේ. මට මතකයි ඒක වස් කවිය ඇත්තටම අද මේ හැමෝම කතා කරන ගීයක් බවට පත් වුණේ එකක් ඒ සංගීතය සහ සමන්ලෙඩින් කියන ලංකාවේ වෙනම තැනක තියෙන මේ අර ඉඳුල් නොවිච්ච කටහඬත් එක්ක. ඉතින් එතකොට මම සතුටුයි
මම ඇත්තටම අත්දැකීමක් කරගත්ත එක සමාජයත් දෙකීමක් කරගන්න සමන් එතෙන්න වැඩිහත් වෙච්ච එකට ප්‍රශ්නෙට උත්තරේ ඒක ඇත්තටම මගේ අත්දැකීමක් මම හරි ආසයි ඔබේ ප්‍රශ්නේ සමන් දෙන්න කියනොත් අහනවා ඔව් ඇත්තටම සමන් ගෙනුත් මට මේ ප්‍රශ්නෙම තමයි අහන්න තියෙන්නේ ඔබට ඒ කවිය දැනුණා කියලා දිල්ෂාන් මේ වෙලාවේ කිව්වා ඇත්තටම දැනුණ ඒකත් ඔබේ අත්දැකීමක්ද ඔබට සමීප වෙන්නේ කොහොමද මේක දැන් මම ඔබෙන් නෙවෙයි ඔබට මේ පේන කැමරාව දරාගෙන සිටින තරුණයාගෙන් ඇහුවොත් ඒ සහෝදරයෙක් ඇහුවොත් ඔබට මේ හැඟක් වුණා නේද කියලා ඔය ඉන්දියෙක්ගෙන් මට දන්නවනවා ඕක වෙලා තියෙනවා ඉතින් ඒක ඕන ගොඩාක් අයට ඕක වෙලා තියෙනවා ජීවිතේ පළවෙනි පෙම්වතියම කසාදයකින් තමන්ගේ ජීවිතේ අලංකාර කරගන්න පුළුවන් ආකාරයේ එහෙම වාසනාවක් ලබන්නේ කීයෙන් කී දෙනාද? ඉතාලම විරලයි ඒ වාසනාව. සමහරට එහෙම නොවන එකමත් වාසනාව. මම මේ ඊළඟට කියන්න ගිය දිශාන් මම දන්නවා ඔබ මේක කියනවා බව. ඔව්. දැන් මගේ යාළුවෙක් ඉන්නව හැම. ආපෝ කියලා කියන්නේ. ඉතින් මෙහෙමයි තියෝ ඔක දැන් කොච්චරවත් මේ අත්දැකීමක් ඔය ආදරෙන් පෙරදුනායින් පස්සේ තමයි ආදරේ සුන්දර මතකයන් ඉතිරි වෙන්නේ කියලා කතාවකුත් තියෙනවනේ.